භාගිතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ කුණ්ඩදාන කියලා භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේත් එක්ක නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා තරුණ කාන්තා රූපය. ඒ නිසා භික්ෂූන් වහන්සේ බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වුණා. සමහර අය උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියහම උන්වහන්සේට බත් හැන්දක් බෙදුවා, ස්වාමීනි මේක ඔබ වහන්සේට. දෙවනි බත් හැන්දක් බෙදුවා, ස්වාමීනි මේක ඔබ වහන්සේගේ ඉහළියට. එහෙම බත් හැන්දක් දාන හැටියට බෙදාපු අයත් හිටියා. නමුත් දකින බොහෝ දෙනෙක් විශාල කලකිරීමකට පත් වෙලයි හිටියේ. ස්වාමීන් වහන්සේ වඩින තැන මේ කාන්තා රූපය දකිනවා. හැබැයි පාරේ යන මිනිස්සු, පිටින් ඉඳලා බලන අනෙක් හැම දෙනාම ඒ කාන්තා රුව දකිනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ කවදාවත් එය දැකලා නැහැ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන හාමුදුරුවන්ට එන්න කියලා පණිවිඩයක් කෙරියා. කුණ්ඩදානයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, කුණ්ඩදාන මේ කියන කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. ස්වාමීනි මිනිස්සු එහෙම කියනවා, නමුත් එහෙම කෙනෙක් මම කවදාවත් දකින්නේ නැහැ. උන්වහන්සේ එහෙම සඳහන් කරාම හැබැයි භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ එක අවස්ථාවක තදින් දෝෂ ආරෝපණය කළා. භික්ෂූන් වහන්සේලාත් උන්වහන්සේට දවසක් හොඳටම දෝෂ ආරෝපණය කළා, දුස්සීලය කියලා. උන්වහන්සේ එදා චෝදනා කළා, මම නෙමෙයි ඔබලා දුස්සීලයි. උන්වහන්සේට තලෝගයා කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා, මම නෙමෙයි ඔබලත් තලුයි. මේ වගේ උන්වහන්සේට චෝදනා කරන්න කරන්න උන්වහන්සේත් එකට එකම කිව්වා. ඒ නිසා තමයි කතාව භාගිතුන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, මේකට වෙනම හේතුවක් තියෙනවා කියලා. භික්ෂූන් වහන්සේලා අතීත කතාව අහන්න බොහෝම කැමති වුණා. නමුත් මෙදා චෝදනා කරපු නිසා දෙගොල්ලටම භාගිතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. එහෙම කතා කරන්න එපා කාටවත් කියලා. භික්ෂූන් වහන්සේලා අතීත කතාව අහපුවාම භාගිතුන් වහන්සේ සඳහන් කළා, මහණෙනි මම ලෝකෙ පහළ වෙන්න ඉස්සරලා ලෝකෙ හිටපු භාගිතුන් වහන්සේ කාශ්‍යප භාගිතුන් වහන්සේ. ඒ මේ අන්තර්කල්පෙ නෙමේ, පහුගිය අන්තර්කල්පෙ. කාශ්‍යප භාගිතුන් වහන්සේගේ කාලේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ දෙන බොහෝම සමගි සම්පන්නයි, හරීම සිල්වත්, ඉතාමත්ම සමගි. උන්වහන්සේලා දෙන්න දවසක් ගමනක් වඩින එක ස්වාමීන් වහන්සේ ළමකට අතරමගදී ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. අනිත් ස්වාමීන් වහන්සේට ඒ ගැන කියලා මේ ස්වාමීන් වහන්සේ ටිකක් පාරෙන් එහාට බැහැලා ගස් අතරින් කැලෑව ඇතුළට ගියා. උන්වහන්සේලා දෙන්නගේ සමගියේ දිහා බලාගෙන හිටපු තෞතිසා වැසි දෙවියෙක් හිටියා. ඒ දෙවියට ලොකු උවමනාවක් තිබුණා මේ ස්වාමීන් වහන්සේලාගේ සමගිය විඳලා දාන්න. දෙවියෙක් වෙලත් පව් කරන හැටි. මේක තමයි ඒකට හොඳම අවස්ථාව. ඒ දෙවිය කාන්තා වෙසක් මවාගෙන අර කැලේට ආවා. ස්වාමීන් වහන්සේ ශරීර කෘත්‍ය කරලා ආපහු වඩිනෝ. මේ කාන්තාව එකාතකින් රෙදි පොට හද හද, අනික් පුතින් අවුල් වෙච්ච කෙස් කලාපේ හද හද, ඇඟේ දූවිලි ගෑවුනා වගේ අතින් දූවිලි පිහ පිහ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. උන්වහන්සේ එනකන් මග නතර වෙලා ඉන්න ස්වාමීන් වහන්සේක දැක්කා. දැකලා ළඟට ආවට පස්සේ කිව්වා, දුස්සීලිය ඔබ කවුද කියලා මං අද හොඳටම දැනගත්තා. ඒ හින්දා ආයෙ මගෙත් එක්ක එන්න එපා. උන්වහන්සේ දන්න තරම් කරුණ කීවා.
මගේ සීලයට අබමල් රේනුවකොත් ස්වාමීණි හානියක් වෙලානෑ. මං එහෙම වරදක් කරගෙන නෑ. කොච්චර කරුණු කීවත් උන්වහන්ස කියනවා මේ අරය මෙයා කියාපු එකක් නෙමෙයි, මගේ ඇස් දෙකෙන්මයි මම දැක්කේ. එහෙම කියලා ඒ සමගිදම එතනින්ම ඉවරුණා. පෝය කරන්න ගියහම මේ වික්ෂූන් වහන්සේලා පෝය ගෙට එන්නේ. ඇයි මේ දුස්සීලයක් එක පෝය කරන්න බෑ කියලා. අර දෙවියට ලොකු කලකිරීමක් ඇති වුණා. තමන් කරපු වැරැද්ද දැන් තමයි තේරෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ අහසෙන්ම පෙනී ඉඳලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේට චෝදනා කරන්න එපා. උන්වහන්සේගේ සීලයේ අල්ප මාත්‍රයක පළුද්දක් නෑ. උන්වහන්සේ හරිම සිල්වා. උන්වහන්සේ පෝයගෙට එන්ඩ සුදුසු නැති බවක් කොහොමත්ම නෑ. උන්වහන්සේ පෝයගෙට වඩින්න හරි සුදුසුයි. ඔය වැඩේ කළේ මමයි කියලා. ආං ඊට පස්සේ භික්‍ෂූන් වහන්සේලා පෝයගෙට උන්වහන්සේ අරගෙන පෝය කළ වෙනද තිබිච්ච ඇයි හොඳයි නෑ. ඉතින් මෙන්න මෙහෙම කරපු සංසාර පාප කර්ම මේ භික්‍ෂූන් වහන්සේ අද එදා අර දෙවිය අන්න ඒ කරපු අපරාධ ප්‍රතිඵලයක් හැටියට තමයි තමන්ටත් ඒවාගේ සමාජයෙන් නොයෙක් අවමාන ලබලබ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඒ දිව්‍ය පුත්‍රය මෙදා කුණ්ඩදානෙන් වහන්සේ මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පැහැදිලි කරලා තමයි මේ ගාථා රත්නයන් දෙක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කිසිවෙකුට රළු බස් නොකියව. පළවෙනි ගාථාවෙන් සඳහන් කළා තමන් ජීවත් වෙන කාලේ කවදාවත් කාටවත් රළු බසක් නම් කියන්න එපා. සඳහන් කළා තමන් යම් කෙනෙකුට රළු බස් කියලා බයින්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අනිකාගෙනුත් ඒ වාගේ රළු බස්ම කියවෙනවා. මම යම්සේ සැරයිද මගේ කතාව අහගෙන හිටපු ඔහු ඊට වඩා සැරයි. මං කියපු වචන යම්සේ රළුද මං කියපු වචන යම්සේ පරුෂද අනිකාගේ මුවින් පිට වෙන වචන ඊට වඩා රළුයි ඊට වඩා පරුෂයි. ඒ හින්ද කවදාවත් රළු බස් කියන්න යන්න එපා. එකට එක කියන්න යන්න එපා. එකට එක කරන්න යන්න එපා. මේ හැම දෙයක්ම සංසාරේ වෙන වෙනම විපාක දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.